මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද ස්ලැබ් එකක් අපි මේක හදන්නේ කියලා. හරි. අපි ඉස්සර බලමු අපි ඉන්නේ මොන ෆ්ලෝර් එකද කියලා. හරි මේක ඉන්නේ උඩම ෆ්ලෝර් එක. දෙවෙනි දෙවෙනි ෆ්ලෝර් එක කියන්නේ ෆස්ට් ෆ්ලෝර් එක. ස්ලැබ් එක කලින් ස්ලැබ් එක කියන්නේ මොකද්ද? ස්ලැබ් එකක් කියන්නේ ස්ට්‍රක්චර් එලිමන්ට් එක. හරි මම කලින් බීම් එකක් ඩිෆයින් කරා වගේ මෙතනට ගිහිල්ලා ස්ලැබ් එක ඩිෆයින් කරන්න ඕනේ. අද ස්ලැබ් එක කියන්නේ ෆ්‍රේම් සෙක්ෂන් එක නෙවෙයි. ස්ලැබ් එක කියන්නේ ඒරියා සෙක්ෂන් එක. එනිසා මම මේ සෙක්ෂන් ප්‍රොපර්ටිස් එකෙන් යන්නේ මේ ඒරියා සෙක්ෂන්ස් කියන එක. ඒරියා කියනවා මේක මුකුත් නැහැ. අපි කලින් වගේම මෙතන ඇඩ් නිව් සෙක්ෂන් කියන එකට යන්න ඕනේ. ඇඩ් නිව් සෙක්ෂන් කියන එකට යනවා. මෙතන කියන ෂෙල් එක දාලා තියන්න. ෂෙල් දාලා ඇඩ් නිව් සෙක්ෂන් කියන එකට යන්න ඕනේ. ඇඩ් නිව් සෙක්ෂන් එකට ගිහිල්ලා සෙක්ෂන් නේම් එකට ගහනවා ස්ලැබ් කියලා. සෙක්ෂන් නේම් එකට ස්ලැබ් ගහලා මෙතන තියෙනවා කරන්න යන්න එපා. මොකද මේවදී මේක ගැන ගැඹුරට දැනගන්න ඕනේ නැහැ. මොකද මේක ගැන මේකට වෙනම ඩිෆිනිෂන්ස් තියෙනවා. ඒ ටින් ප්ලේට් ෂෙල් ටින් කියන්නේ මොනවද? අතන ෂෙල් ටික් කියන්නේ මොනවද? ඒට් එක කියන්නේ මොනවද? ඒ ෆයිනයිට් එලිමන්ට් එක කිස්සොල්දි මේ ගැඹුරට උගන්වනවා. ඒ නිසා මේක ගැන දැන් ඔය හිතන්න යන්න එපා. ස්ලැබ් කියලා දාලා මෙතන මැටීරියල් එක දාන්න. අපි දාන්නේ මොනවද? කොන්ක්‍රීට් නේ. ඉතින් මෙතන කොන්ක්‍රීට් කෙනෙක් සිලෙක්ට් කරනවා. මේ විතරේ දාලා කොන්ක්‍රීට් කෙනෙක් සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මැටීරියල් ඇංගල් එක ගැන ගොඩ දාන්න ඕනේ. දැන් තික්නස් එක. ස්ලැබ් එකේ තික්නස් එක කීයද? හරි. ස්ලැබ් එකේ තික්නස් එක මම හිතන විදිහමයි. ඒක කරන්න තියෙන්නේ මේ එම්බින් කියන එකයි එන්ඩින් කියන එකයි කියලා දාන්න. හරි. ස්ලැබ් කියලා කියනවා සෙල්ටින් කොන්ක්‍රීට් කියලා නම් මැටීරියල් එක තික්නස් එක නම් ඕකේ කරනවා. ඊට පස්සේ ආයෙත් ඕකේ කරනවා. දැන් කලින් වගේම රෝ එකට ගිහිල්ලා රෝ එකට ගිහිල්ලා ස්ලැබ් එක කලින් දු. රෝ එකට ගිහිල්ලා කලින් අපි ගියේ ෆ්‍රේම් කේබල් ටෙන්ඩර් එක. දැන් යන්නේ ෆ්‍රේම් කේබල් ටෙන්ඩර් නෙමෙයි. මේ ගෝ පොලි ඒරිය හැරි ගෝ රෙක්ටැන්ගුලර් ඒරිය හැරි යන්න පුළුවන්. අපේ ස්ලැබ් එක රෙක්ටැන්ගුලර් නම් මේ ඍජු කොනසයන්නේ. මේක සමවිරුස්සයක් වගේ නන්නේ. ඒක නිසා මම මේනවා රෙක්ටැන්ගුලර් ඒරිය කියන එකට. රෙක්ටැන්ගුල් ඒරියා කියන එකට ගිහිල්ලා අර වගේම එකක් එනවා. දැන් තියෙනවා මේ ක්ලික් කරලා මේක නම් මේක ක්ලික් කරලා මේක මේ ක්ලික් කරලා මේ ක්ලික් කරලා දුන්නක් පොඩ්ඩයි නะ මේ ක්ලික් කරනවා ක්ලික් කරලා අන්න මෙහෙම මෙතන ක්ලික් කරා. අන්න දැන් හදුවා. මේක අන්න යාලු ඊළඟට උඩට ගිහිල්ලා මෙන්න මේක ක්ලික් කරලා ඉතින් මම කරේ මේක ක්ලික් කරා. මේක හරි දිහම නේද කරන්නේ. මේක ක්ලික් කරලා මෙන්න මෙහෙම ගිහිල්ලා මේ ක්ලික් ක්ලික් කරාම ඇඳෙන. හරි දැන් මේක ඇඳෙන්න ඕන ආකෘතියක් වෙනවා. හරි දැන් වල තියෙන මේක මේක ගන්න බැලුම් තියෙන ඇති. දැන් බැහැල තියෙන. අපිට මේක නිල ලස්සන බලන්න පුළුවන්. ඒ කියන්නේ ලස්සනට බලන්න නම් මේක ඩිස්ප්ලේ ඔප්ෂන් කියන එක ගිහලා ස්ටුඩියෝ කියන එක බලන්න පුළුවන්. ඕකේ කරනවා. අනුහර දැන් ඔබලන්න තියෙනවා මේ ඉතින් කලින් තිබුණා වෙනස් කරලා තිබ්බේ වයර් ෆ්‍රේම් වගේ අන්න ඒ වගේ එකක්. එහෙනම් මේකේ ඔබලන්න තියෙනවා අන්න මෙහෙම එකක් ඇවිල්ලා තියෙනවා. මේ කොලම් දී එක්තන මොඩල් එකක් හැදලා තියෙනවා. ඔන්නම තමයි ඇත්තටම සිම්පල් මොඩල් එකක් හදන්නේ. මේක ඉවර නෑ. මේක තව තියෙනවා. මම මේක පසුව වීඩියෝ එකක් කරන්න මේ කොහොමද වෝට්ස් දාන්නේ කොහොමද ඇනලයිස් කරන්නේ ඒකට මම පසුව වීඩියෝ එකක් කරලා දාන්නම්. හරි. මම මේක කරේ සැප් පිළිබඳව මූලික දැනුම නැති කෙනෙක්ට කියන සැප් මුලින්ම ඉගෙන ගන්නවා වගේ කෙනෙක්ට. ඉතින් මොනවා හරි පොඩි දෙයක් කරගෙන ගත්තා නම් subscribe කරන්න කියලා ඉල්ලනවා. හරි. ඊළඟ වීඩියෝ එකේ අපි නැවත හමු වෙමු.